සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂී දීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අඳු සුරිඳු පිහිට පතා දහස් ගණනක් පාද යාත්‍රාවේ. සමෘද්ධිමත් රටක් සඳහා මත්ද්‍රව්‍යයට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍යයි. ජනපති කියයි. නව යුගයකට සූදානම. අපි කම්පියුටර් යුගයට යන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් පත්‍රය නිකුත් වෙයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජාපයේ විරෝධය. කඳ සුරිඳුන්ගේ පිහිට පතා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ සියලු තොරතුරු ගෙන ඒමට ITN මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා. මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම ඇසළ මංගල්‍ය ලබන 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙනවා. 16 වනදා ක්‍රියාත්මක අවසන් මහා පෙරහැර ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙම ඇසළ මංගල්‍යයට සමගාමීව පාදයාත්‍රාව මෙවරද ක්‍රියාත්මක වනවා. පාදයාත්‍රාවේ සියලු තොරතුරු ගෙන ඒමට අප සූදානමින් සිටිනවා. කුමන ජාතික වනෝද්‍යානය අසලින් අද ආරම්භ කරනු පාදයාත්‍රාව පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්. අයිබුවන් සුබ දවසක් වාසර අමත දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කඳ සුරිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නට ශ්‍රී ලාංකික දහස් සංඛ්‍යාත ජනතාවක් ඉතාමත්ම නොයසෙල්ලෙන් බලාගෙන සිටින රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වීමට තිබෙන්නේ තවත් දින කිහිපයක් පමණයි. මේ දින කිහිපයකට පෙර අතුව මේ පාදයාත්‍රාව සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත වූ ජනතාවක් මේ ඔබට දක්නට ලැබෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ආසන්නයෙන් මේ පාදයාත්‍රාව ආරම්භ කිරීම සඳහා මේ වන විට සූදානම් වෙන ආකාරය ඔබට මේ දක්නට ලැබෙන්නේ අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්. මේ දහස් සංඛ්‍යාත වූ පැමිණෙන ජනතාවට කුමන ඒ වගේම තමයි යාල වනෝද්‍යානය හරහා කඳ සුරිඳුන් වැඳ පුදාගෙන යාමට සඳහා මේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරන ආකාරය තමයි ඔබට මේ දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි යාපනයේ තොණ්ඩමනාරුහි සෙල්ල සන්නිධි කෝවිලෙන් ආරම්භ කරන ලද මේ පාගමන ඔකද දේවාලය ආසන්නයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත වූ ජනතාවක් මේ ඔකද දේවාල පරිශ්‍රයේ සිට මේ පාගමන සඳහා ඒකරාශී වන්නට පැමිණ සිටින ආකාරය අපිට දක්නට ලැබුණා. ඒ වගේම තමයි ඊයේ රාත්‍රියේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුවා මේ පිරිසට ආශිර්වාද එකතු කරන්නට. ඒ වගේම තමයි අද උදෑසන පැවැත්වුණ දේව මෙහෙය ඒ වගේම ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මේ පිරිස මේ ආකාරයෙන් තමන් ආරම්භ කරන්නේ ඉතාමත්ම දුෂ්කර මාර්ගයක් ඒ වගේම කටුක මාර්ගයක් ඔස්සේ කඳ සුරිඳුන්ගේ පිහිට ආශිර්වාදය උන්වහන්සේ කෙරෙහි තිබෙනා වූ විශ්වාසය නිසා වෙන්ම උන්වහන්සේට තිබෙන භක්තිය නිසා උන්වහන්සේට ලබා දෙන්නා වූ ගෞරවය ලබා දීම සඳහා තමයි තමන්ගේ දෙපයින් මේ ආකාරයෙන් කිලෝමීටර 100,000 ගණනක් ගෙවමින් මේ ආකාරයෙන් ගමන් කරන්නේ. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නිරන්තරයෙන් රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මේ පාදයාත්‍රාවේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට සූදානම් වී සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පාදයාත්‍රාවේ ඉදිරි තොරතුරු අපි දින ගණනාවක් මුළුල්ලේ මේ පිරිස සමග අපිත් බලාපොරොත්තු වෙනවා මේ දුෂ්කර මාර්ගයේ ගමන් කරන්නට. අපි ආරාධනා කරනවා මේ පාගමනේ සංස්කෘතිකමය වටිනාකම් ඒ වගේම මේ පාගමනේ ඉතිහාසය පිළිබඳව ඒ වගේම තමයි මේ පාගමනේ දුෂ්කරතා පිළිබඳව අපි තොරතුරු ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරනවා ITN සමග නිරන්තරයෙන් රැඳී සිටින්න. ITN වෙනුවෙන් ගෑන් සංජය සමග මම චතුර සමරකෝන් කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස සිට. සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැගීමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු වෛද්‍යට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පොළොන්නරුව බැඳිවැව මහාවිද්‍යාලයේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්ුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් යටතේ මෙම ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වයේ සපයා ඇත්තේ යුද හමුදාවයි. සියලු පහසුකම් සහිතව බැඳිවැව මහාවිද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් 176ක්.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව සමරුඵලකේ නිරාවරණය කරමින් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය කළා. එම පන්තිකාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ මැති අමතිවරුන් රැසක් එක්ව සිටියා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය මත් කුඩු විශේෂයෙන්ම මත් පෙති නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පාසල් දරුවන්ගේ ඉඳලා තරුණයෝ වැඩිහිටියෝ පුනරුත්ථාපනය කරන පුනරුත්ථාපන කඳවුරු තියෙනවා ලංකාවේ 10-12. වැලි කන්දේ තියෙන්නේ ලංකාවේ ලොකුම එක. ඒ පුනරුත්ථාපන කඳවුරුත් ඉඳන ඒ තරම් විශාල පිරිසක් ඒවා ඇතුලේ ඉන්නවා. දැන් මත්ද්‍රව්‍ය වලට විශාල වශයෙන් පෙළඹිච්ච දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා අපේ දරුවා පුනරුත්ථාපනය කරන්න කියලා. නමුත් පුනරුත්ථාපන කඳවුරු ඉඩ නැහැ. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, පාතාල, සමූහ මංකොල්ලකෑම්, සමූහ මිනීමැරුම්, බරපතල අපරාධ, හදිසි අනතුරු, ඉක්මනට මිය යන එක, ඒ වගේම දුප්පත් වෙන එක, මේ ඔක්කොම මත්ද්‍රව්‍ය නිසා. ලංකාවේ දුකීභාවයේ ජනගහනයෙන් 40% විතර. ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන හොඳ රටක් විදියට කොහොමද හැදෙන්නේ කියලා දරුවනේ. පොළොන්නරුව ඉලුක්කව කනිෂ්ඨ විද්‍යාලයේ පන්තිකාමර 6කින් යුත් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්ුණා. එම ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ 106ක්. මේ සඳහා ශ්‍රමදායකත්වයේ සපයා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එම විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව විද්‍යාල භූමියේ ජනාධිපතිතුමා පැලයක්ද රෝපණය කළා. සමරු පලකය නිරාවරණය කරමින් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ ජනාධිපතිතුමා සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළා. අනතුරුව පැවති උත්සව අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් නිසි ව්‍යාපෘති සඳහා යෙදවීමට කටයුතු නොකිරීමෙන් ග්‍රාමීය වශයෙන් සංවර්ධන ගැටලු රැසක් මතු ඇති බවයි. රාජ්‍ය සේවයේ ඒ වගේම අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් මේ ඈත පිට දුෂ්කර මේ වගේ ගම්වල දුප්පත් ජනතාව ගැන තමයි බලන්නට ඕනේ. ඉතින් ඒක නිසා ප්‍රාදේශීය සභාව සභාපතිතුමා ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා. මන්ත්‍රීතුමාලත් මේ වගේ දුෂ්කර ගම්මානවල ප්‍රශ්න තමයි බලන්නට ඕනේ. බලලා ඒ තියෙන වැඩ කොටස් කරන්නට ඕනේ. ඉතින් ඒ වැඩ ඒ විදිහට කෙරෙන්නට ඕනේ. ඒ සල්ලි දෙන්නේ අඩුපාඩු තියෙන ප්‍රදේශ ප්‍රශ්න බලලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න. නැතුව සෝම් පිට්ටනිය වලට යකඩ වැටවල් ගහන්නයි, තොරන් ගහන්නයි නෙවෙයි සල්ලි දීලා තියෙන්නේ. දෙන සල්ලි අවශ්‍ය දේවල් වලට හරියට වියදම් වෙන්න ඕනේ. මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු තියෙන දේවල් බලලා ඒවා විසඳෙන්නට ඕනේ. රජයේ අවශ්‍ය විදිය මුදල් වෙන් කරනවා, දෙන්න තියෙන දේවල් දෙනවා. නමුත් එතනින් පහළට ගංගොලට ඒ තියෙන සම්බන්ධීකරණේ නැහැ. මේක තමයි තියෙන ප්‍රශ්නය. අනතුරුව මොරගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්ුණා. විද්‍යාලයේ සිසුන් මහත් හරසරින් ජනාධිපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව තම පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ සඳුන් පැලයක්ද රෝපණය කළා. මෙම විද්‍යාලයේ අංග සම්පූර්ණ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 70ක්. අනතුරුව ජනාධිපතිතුමා කඩවලවැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ පන්තිකාමර 6කින් සමන්විත නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්ුණා. ඒ සඳහා වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 138ක්. එම පන්තිකාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ මැති අමතිවරුන් රැසක් එක්ව සිටියා. ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ත්‍රිකුණාමලයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතිරපත් කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලයේ හින්දු සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයේදී උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡාගුරුන් 1900 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ අවතන් පවුල් 600ක් සඳහා අග්‍රාමාත්‍යවරයා අතින් නිවාස හිමිකම් පත්ද මෙහිදී පිරිනැමුණා. විශේෂයෙන්ම අපිට උවමනා වෙලා තියෙන අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න. අධ්‍යාපන කම්පියුටර් යුගයට ගෙනියන්න. තොරතුරු තාක්ෂණ IT යුගයට ගෙනියන්න. අන්න එතෙන්ට තමයි අපි කැප වෙලා ඉන්නේ. අපි නවීකරණය කරන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම අපි මේ රටට කරන අසාධාරණයක්. කාලෙක ගල්ලෑල්ලෙන් ඉගෙන ගන්න තිබුණා. ඒත් ඊට පස්සේ අපිට තියෙන මුද්‍රණ කරපු පොත්, අපේ විෂය පොත්, ඒ කාලෙදි ගල්ලෑල්ලෙන් කරන්න ගියාන සාර්ථක වෙන. ඒක දැනගෙන තමයි ජයජාදමෙතුමා ඒ විෂය පොත් පාසල් පොත් නොමිලේ ලබලා දුන්නේ. අපි ඉගෙන ගන්න හැම එක්කෙනාටම මේක අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රදේශවලින් ගිහින් වෛද්‍යවරු
එන්ජිනේරුවෝ ඔක්කොම මෙහෙ බී වුණේ. එදා තිබුණේ අද තියෙන හැම සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න දෙමළ වෙන්න පුළුවන් මෙතන ඉන්නවා. අන්න එහෙම දියුණුවක් අරගෙන යන්න තියෙනවා. ඊළඟට කළු ලෑල්ලෙන් බ්ලැක් බෝඩ් එකෙන් අපි ගියා වයිට් බෝඩ් එකට. දැන් වයිට් බෝඩ් එකේ ඇවිල්ලා තියෙන කම්පියුටර් යුගයට ස්මාර්ට් බෝඩ් එකට. ඉතින් අපි තීරණය කරා උසස් පෙළ හැම ශිෂ්‍යයෙක්ටම මේ අවස්ථාවේදී කම්පියුටර් අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒ නිසා කම්පියුටර් හැබ්යන්තරයක් අපි පාසල් ඒ පන්ති වලට ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි. මෙන්න මේකයි ලැබෙන්නේ. ඒක උගන්වන ගුරුවරුටත් අපි ලබලා දෙනවා. ඊළඟ වාරේදී මේවත් බෙදන්න තමුන් ආසලට අවස්ථාව හම්බ වෙනවා. ඉදිරියට යනවා. අධ්‍යාපන විශාල පිම්මක්. විෂයන් විතර නෙමෙයි අපිට කම්පියුටර් දැනුම තියෙනවා. මේ රටේ කම්පියුටර් වලට හැබෑර්තු 90000ක් තියෙන පුද්ගලිකංශය. ඒක අපි හදාගමු. පිටින් ගේන්න එපා. ඔන්න එහෙනම් අපි කම්පියුටර් යුගයට යන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. දකුණු ආසියාවේ මේ වැඩ කටයුත්ත කරන පළවෙනි රට ශ්‍රී ලංකාව කියලා මම කියන්න කැමතියි. සිංහල ඉගෙන ගන්න පුළුවන්, දෙමළ ඉගෙන ගන්න පුළුවන්, ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්, ඕනේ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. අපි එතෙන්ට යමු දැන්. ඒ විතරක් නෙමෙයි. අපි දැන් ස්මාර්ට් ක්ලාස් රූම්ස් පහ අරගෙන යනවා. අපි ස්මාර්ට් ස්කූල්ස් ආරම්භ කරලා තියෙනවා. සම්පූර්ණ පාසල් මම පළවෙනි එක කුරුණෑගල ආරම්භ කරේ. ඒවා ගෙනියන්න. ඊට පස්සේ අපිට උසස් පෙළ පන්ති වලින් පල්ලෙහාට යනවාද? අපි පළවෙනි පන්ති යනද කියලා ඊළඟ අවුරුදු දෙක තුනේදී කරන අත්දැකීම් වලින් අපිට කියන්න පුළුවන්. ඒත් අපි අලුත් යුගයකට යන්නේ. අපිට ඕනේ ඊළඟ පරම්පරාවට අපිට වඩා හොඳ යුගයක් දෙන්න, ස්ථීර සාමයක් දෙන්න, ස්ථීර සංහිඳියාවක් දෙන්න, කම්පියුටර් යුගයට, සයිබර් යුගයට යන්න වැඩ කටයුතු කරන්න. මෙහිදී අදහස් දක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියා සිටියේ වත්මන් රජ යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති බවයි. එමෙම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරනු ඇති බවද ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළා. இன்றைக்கு அவர்களுக்கு நியமனம் வழங்கப்பட வேண்டும் என்ற கருத்து ஏற்றுக்கொள்ளப்பட்டு நியமனங்கள் வழங்கப்படுகின்றன. வடமாநிலத்திலும் கிழக்கு மாநிலத்திலும் பல நூற்றுக்கணக்கான தொழிலாளர்கள் நியமனங்களை பெறுகின்றனர். ஒரு காலகட்டத்தில் அவர்கள் ஒரு பாரிய சேவையை ஆற்றினார்கள். விசேஷமாக யுத்தத்தின் காரணமாக வடகிழக்கில் மக்கள் குடிபெயர்ந்து உபாதிதாரின் 22000කට පත්වීම ලබා දීමට கேபினட் அனுமதி ලැබී ඇති බව ராஜ்ய அமைச்சர் விஜயகலா மகேஸ்வரன் மகாத்மிய பிரகாஷ் කළා. එම පත්කිරීම් වලදී උතුරු නැගෙනහිර පළාත්වලට වැඩි අවධානය යොමු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. රාජ්‍ය අමාත්‍ය රන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවේ සේනාධිරාජා, ඩී. සිද්ධාර්ථන්, අබ්දුල් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, තුරේ රත්නසිංහම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් මිලියන 96ක වියදමින් තබලකමුව ප්‍රාදේශීය රෝහලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එමෙන්ම රෝහලේ ඉදිකළ ළම උද්‍යානයේද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන්. ළම උද්‍යානය සඳහා රුපියල් මිලියන 2ක මුදලක් වැය කර තිබෙනවා. තඹලකමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අභ්‍යන්තර අවතැන් වූ පවුල් හතක් සඳහා ඉදිකළ නිවාස හතක් ඔවුන්ට භාර දීමද සිදු කෙරුණා. මේ සඳහා රුපියල් මිලියන 7ක් වැය කර තිබෙනවා. බහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද එම අවස්ථාවට සහභාගී වුණා. ට්‍රේනෙන් ගෙන් වූ නව බස් රථ 9ක් අධිවේගී මාර්ගවල දහවනේ සඳහා අද එක්කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. මගී ජනතාවට වඩාත් ක්‍රමවත් සේවාවක් සැපයීමේ අරමුණින් නවීන පහසුකම් වලින් යුතු බස් රථ 10 එක්කෙරෙනවා. නාරාහෙන් පිට ශාලිකා ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බස් රථ නිරීක්ෂණයට ලක් කළා. අනතුරුවයි අධිවේගී මාර්ගවල දහවනය සඳහා නිල වශයෙන් එම බස් රථ එක්කෙරුණේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ප්‍රමිතියෙන් යුතු බස් රථ 2000ක් ඉදිරියේදී ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. පොදු ප්‍රවාහනේ අපේ රටේ මහජනතාව ඉවත් වෙලා තියෙන්නේ අපේ ප්‍රවාහනයේ තියෙන අඩුපාඩුකම් නිසා. මේ බස් රටද එහෙම නැත්නම් දුම්රියද මේ සියලුම අංශවල තත්ත්වය කවදාවත් අවුරුදු 30කට 40කට දියුණු වෙලා නැහැ කියලා. විශේෂයෙන්ම බස් සේවාව. සාමාන්‍ය බාල බස් එකක්වත් ගේන්න බැරි වෙන්න අපි නීතිය තද කරනවා. අපිට දැනට බස් 4000ක් විතර අවශ්‍ය වෙනවා අපේ ඇණිය තර කරගන්න. නමුත් එතරම්
බස් ප්‍රමාණයක් අපිට ගේන්න ශක්තියක් නැහැ. ඒක ඉන්න තමයි අපි කල්පනා කරේ මූලික පියවර ඇටියට අපි බස් 2000 ගෙන්නලා මේ බස් 2000 මේ රටේ හැම ප්‍රදේශයකම යොමු කරන ගමන් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නගරවල ප්‍රවාහනයේ තියෙන මේ බස් ප්‍රමාණයත් එක්ක ඒ ආබාධිත මේ රටේ මහජනතාවට තමන්ට කරදරයක් නොවි ප්‍රවාහන කටයුතු කරගෙන යන්න. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. මේක විශේෂ දවසක් වෙන්නේ මේ බස් රථ ගමනාගමන මණ්ඩලයේ ඒ දීපෝවල මුදල් වලින් අත්පිට මුදල් ගෙවලා ගත්ත බස් රථ නිසා. එක බස් රථයකට මිලියන 17.1ක් 1,71,00,000 වියදම් වෙලා තියෙනවා. මේ බස් රථ 9ට මිලියන 153කට ආසන මුදලක් වියදම් වෙලා තියෙනවා. මේ ලංකා ගමනාගමන මණ්ඩලය හැම වසරේම ජනසතු කෙරුවාට පස්සේ මම හිතන්නේ හැම වෙලාවෙම කියන එකක් තමයි මේ සේවකයෝ අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවකයන් පිරිසක්. අපි බාරගත්තු සේවක 36,700ක් හිටියා. බස් රථ 5,500යි දවසට ධාවනය වුණේ. 2015 අපි මේක බාරගත්තු ඩිපෝ 106.79ක පඩි ගෙවලා තිබුණේ නැහැ. සේවකයන් අනුසාධක බාරගන්න මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ පඩි ගෙවන්නේ නැති තත්ත්වය තුළ මේ වන විට සියලුම ඩිපෝවල වෙලාවට පඩි ගෙවනවා. මම ඉතාමත්ම සන්තෝෂයෙන් කියනවා සෑම ඩිපෝයකම මේ වගේ බස් ගන්න රුපියල් කෝටියකට වැඩිය ස්ථිර තැන්පතු තියෙනවා. අපිට දැන් සාමාන්‍ය තත්ත්වය පාත්ව කරගන්න පුළුවන්. ඉතිහාසයේ පළවෙනි වතාවට 2017 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 160.80 ලක්ෂයක ලාභයක් ලැබුවා. මෙහෙයුම් ලාභයක්. පසුගිය වසරේ කෝටි 200ක මෙහෙයුම් ලාභයක් ලැබුණා. නමුත් අපි පසුගිය වසරේ රුපියල් 13,500 උපරිම බෝනස් මුදල්. ඒ කියන්නේ තාජ් මේ වගේ ආයතනයක සංස්ථාක මණ්ඩලයක බෝනස් දෙන්න පුළුවන් 13,500යි. ඒ 13,500 අපි ලබා දුන්නා. මෙවර මිලියන 200ක් දැක්ලා තිනවා විශේෂයෙන්ම ඩිපෝ ප්‍රසංස්කරණය කරා. ඒක දැන් අපි කරගෙන යනවා. කුමන ආකාරයකින් හෝ රට තුල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කිසි ලෙසකින්වත් එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. තම පක්ෂයේ මෙන්ම රජයේ ලෙසද රට තුල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය දක්වන්නේ නැති බවයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ. දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවම දීම නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අදටත් එම ස්ථාවරයේම සිටින බවද සඳහන් කරනවා. එම තීන්දුව ඉදිරියට ගෙන යමින් රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන එක්සත් ජාතික පක්ෂ නායකයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද කටයුතු කළා. යහපාලනයේ සඳහා වූ ජාතික රජයේද යලි මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට 2016 වසරේදී ආණ්ඩුවක් ලෙස එකඟත්වයේ පළ කළ බවයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ. මේ අතර අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද මරණ දඬුවම සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. විශේෂයෙන් ඊයේ දිනේ අපිට දැනගන්න ලැබුණා ජනාධිපතිතුමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන් 4 දෙනෙකුට නියෝගයක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරමින් යනවා කියලා. මේ පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම කියන්න ඕන අපි මරණ දඬුවමට විරුද්ධයි. දියුණු රටවල විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දන්නවා වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි, ජාවාරම් කරුවන් සඳහා තිත තැබිය යුතුයි. නමුත් සමාජ සම්මතයන් වලට අනුව මම හිතන්නේ අද දිනේට ගොඩක් රටවල මරණ දඬුවම ලබා දීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ස්වාධීන නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍ය පාටිලී චම්පික රණවක මහතා සඳහන් කළේ. මරණ දඬුවම ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තියනවාද? ඕනම නඩුවක් අවුරුදු 3න් අහන්න පුළුවන් නීති පද්ධතියක් මේ රටේ හදාගන්න එක තමයි වැදගත් සහ මූලික කාරණේ. ජපානයේ වගේ රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. ඒවා බොහොම පරිස්සමින් හොයලා බලලා කාලාන්තරයක් අරගෙන ඒකට යුත්ත කරන්නේ. නීතිය ක්‍රියාත්මක වීම මේ ආණ්ඩුව ස්වාධීන කළා. දේශපාලන අතපෙවීම අද නැහැ. අධිකරණයට විනිසුරන්පත් කිරීමට අපි හිතනවා මේ පිළිබඳව මීට වඩා විවෘතව මේ සමාජය කල්පනා කර යුතුයි. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. පසුගියදා පැවති දුම්රිය වර්ෂණය හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට ලක් වුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් වර්ජනය නිරත වන බවට දුම්රිය වෘත්ති සමිති කිහිපයක් මීට පෙර දැනුම් දී තිබුණා. ඉල්ලීම් රසක් මුල් කරගනිමින් දුම්රිය වෘත්ති සමිති කිහිපයක් පසුගියදා වර්ජනයක නිරත වුණා. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
ඉතා කෙටි කාලයක් තුළ මෙම ගැටලු වලට විසඳුම් ලබා දෙන බවට රජය එහිදී සහතික වූද එය පිළිනොගත් මෙම වෘත්තීය සමිති එකවරම ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් බොහෝ දෙනා පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මේක මාස දෙක තුනකට සැරයක් වෙනවනේ. මිනිසුන් තමයි ඉතින් තැවෙන්නේ මේකෙන්නේ. මේ රටේ කලබල තත්ත්වයත් එක්ක ඉතින් මේ වෙලාව ටිකක් ඉවසන්න තිබුණා තව. හැලේ යාලු විදියට තිස අපි ඒකන කඩකට වෙනවා. අසාධාරණයි නේ. ඔය වඩා කරන්න වෙන දේවල් තියෙනවා. අපි පල යනවා දැන් නැහැ නේ. අපි ගමන යන්නේ මිනිසුන්. රජයේ සැප වැඩි මං හිතන විදියට. යාපනයේ යන්න බුක් කරා. කල්ලි ගන්නත් විදියන්නේ යන්නත් විදියක් නෑ. ඒකට මොනවා කරන්නද දෙවියන් බලන්න ඕන. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වරප්‍රසාද හැමදාමත් ලබා ගන්නවා. මහ ජනතාවගේ මේ ටිකට් එකේ ගන්න වැඩි කර ගැනීම තමයි වෙන්නේ මෙතන. අනේ මන්ද හතු ඉතින් අහිංසක මිනිස්සු තමයි දැනෙන්න බඩු වෙන්නේ නේද? පඩි වැඩිවීම ගැන විතරයි කතා කරන්නේ. මේක සංවර්ධනය කරන්න කවදාකවත් මිනිස්සු කතා කරලා නැහැ නේ. මේ අසාධාරණ වර්ජනයට මේ මිනිස්සු මෙහෙම වඩ අපස්තය ලක් කරනවට මෙවුන්ට සාප වෙන්න ඕනේ කියලා තමයි පිල්ලා හිටින්නේ. කෝච්චිය මේක එල්ලලා එන්න පුළුවන් විදියකට නෙමෙයි මේ ආවේ. ට්‍රේන් නම් වැඩක් නැහැ කයිගෙන කතා කරලා නම්. මෙම වර්ජනයේ අවසන් වීමෙන් පසු අදාළ වෘත්තීය සමිති ප්‍රකාශ කළේ සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් වර්ජනය කරන බවයි. කෙසේ වුවද මේ වන විට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මගින් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් ගැසට් නිවේදනයෙන් ආවරණය කරන බවයි. එමෙන්ම ඉහත සේවාවන් කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපීමට අවශ්‍ය සංඥා පද්ධති හා මෙහියුම් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සේවාවන් මේට ඇතුළත්. එසේම ඉහත සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබෙනවා. හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම විවාදයේදී අදහස් පළ කළා. මේ සිදුවීමෙන් පස්සේ 2389ක් අත්අඩංගුවට අරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 236ක් රිමාන්ඩ් භාරයේ දැනට පසු වෙනවා. ඒ වගේම 189ක් රඳවා ගැනීමේ නියෝග මත ක්‍රියාත්මක වෙනවා. CID භාරයේ 79 දෙනෙක් ඉන්නවා මේ ප්‍රධාන වැරදිකරුවන්. TID එක භාරයේ 29ක් ඉන්නවා. කොළඹ අපරාධ කොට්ටාසිය භාරයේ 29ක් ඉන්නවා. අපේ රටේ ආරක්ෂක අංශට වාර්තාවක් තිබුණා මේ සංවිධානයේ පිළිමන. වසර ගණනාවක සිට වාර්තාවක් තිබුණා. නමුත් ඒ වාර්තාව ගැන කටයුතු කළේ නැහැ. ඒ කටයුතු කිරීම අත්හැර දැමපු නිසා තමයි රටේ නීති හා සාමය කඩාවැටුණේ. දැන් මේක දේශපාලන වාසිගණ්ඩ විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු උත්සාහ දරුවා. මුස්ලිම් ජනයා ඔක්කොම අන්තවාදී කියලා පෙන්නලා මේව කරා. දැන් අනිත් පැත්තට හරවන්න හදනවා. රටට මුණහරි හොඳ වැඩක් කරනවා නම් බද බෙහෙත කලවම් කරනවා. අම්බාර ප්‍රශ්නේදී පටන් ගත්තේ ඒක තමයි. කොතුරුටි වල වඳ බෙහෙත කලවම් කරා කියලා මං අහන්න ඕනේ. අර මිරිලිස් කන්ද්‍රි වල ඉන්න 115ක් කට්ටිය ඉන්නවා ලාංගිකයෝ. ඒගොල්ලට අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් ඉඳලා එන ගෑණි ළමයට මොකද්ද අපි චෙක් කරගන්න ඕනේ කියලා මං ඉල්ලීම කරන එක හොඳ නැද්ද කියලා මං අහන්නේ. මේ වගේ පටු දේශපාලන වාසි ගණ්ඩේපා කියලා මං ඉල්ලීම කරනවා. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ තිබුණා මෙම තේරීම්කාරක සභාව අර්ලියගහ මන්දිරයේ සිදුවෙන විගඩම්කාරී නාටකයක් කියලා. ඒ තේරීම්කාරක සභාවත් අපි නියෝජනය කරමු. ඒ වගේම එම තේරීම්කාරක සභාව විගඩම්කාරී නාටකයක් බවට පත් වී තිබෙන්නේ කෙසේද කියන එක මේ පාර්ලිමේන්තුවට අවිල්ලා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි. මේ අපරාධේ සැබෑ අපරාධකරුවන් එළිදරව් වීම කිසිසේත්ම වැළැක්වීමට ඉඩ කඩලා බාන උදිය යුතුයි. මහජනයාගේ ඡන්දෙන් අපිට අවිල්ලා තිබෙනවා නම් මහජනයා ගාවට අවියාවිද ආරක්ෂක නිලධාරින් නැතුව යන්න පුළුවන් මහජනයාගේ විශ්වාසය අපි රකින්නවා නම් මම දැක්ක ඔබතුමා දන්න අර මිනුවන්ගොඩ බයික් දාගෙන ජීප් දාගෙන මොන රංගනයක්ද මේ? මේක ඇත්තට මොනේ එක මගේ අවශ්‍යතාවයක් උඩ නෙවෙයි. මිනුවන්ගොඩ ප්‍රදේශයට ගියහම මං ත්‍රිවිධ හමුදාවේ එතන නියෝජනය කරපු කට්ටියට එන්නේ කියලා තිබ්බා. ආරක්ෂාව පිළිබඳ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවකට. ඒක මම දැනුවත්වත් නෙවෙයි. මං මිනුවන්ගොඩට යනකොට ඒ සියලු දෙනාම මාව පිළිගන්න එතනට ඇවිල්ලා ඒගොල්ලන් තමයි ඔක්කොම ඔහොම ආවේ. ඒක මම ඉල්ලීමක් කළවත් නෙවෙයි. මම නම් කවදාකවත් ඔව්වාගේ සංදර්ශන කරන්නත් කැමැත්තක් නැහැ, අවශ්‍යත් නැහැ. ඒක හොඳයි. මම ඒක පිළිගන්න ඔබතුමා අපගේ පැහැදිලිලු. අද තේරින් කාරක සභාවේ 21ට හේතු කොහොමද මේ සිද්ධ වුනේ? ඇයි වළක්වා ගන්න බැරි වුනේ? කවුද මේවට වග කියන්න ඕනේ කියලා අහනවා වෙනුවට අද මේක නිකන් නිඳලඟ සංගමය වගේ. දැන් කවුද මේ රටේ ටෙන්ෂන් තත්ත්වයක් ඇති කරන්නේ? දැන් හමුදාපතිතුමයි පොලිස්පතිතුමයි කියනවා ත්‍රස්තවාදීන් නැහැ.
තන් තස්තවාදීන් අත්වැඩුම්කට අරගෙන තියෙන්නේ. අගමැතිතුමාත් කිව්වා සහරාන්ගේ කල්ලිය දැන් නැහැ. ජනාධිපතිතුමාත් කිව්වා ඔක්කොම තස්තවාදීන් ටික අපි දැන් අල්ලගෙන ඉන්නේ 100 ගානක් හිටියා. 100 ගානම දැන් ඉන්නේ හිරේ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ රටේ ඉන්න ජාතිවාදීන් ටිකක් පාරවල් වලට බැහැලා උපවාස කරලා මුස්ලිම් කඩවල් වලට ගහලා මුස්ලිම් ගෙවල් ගිනි තියලා මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව වෛරය ප්‍රකාශ කරලා මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරන්න දැන් ජාතිවාදය අවුස්සන පිරිසක් ඉන්නවා. ඊළඟට දැන් ඊයේ ජනාධිපතිතුමා OIC රටවල් වල ඉන්න ඒ තානාපතිවරුන් හම්බුනාම ජනාධිපතිතුමා වුන්ට කියලා තියෙනවා මේක මේ ඡන්දයක් වෙනකම් මේක යනවා. එතකොට දැන් මේ ඡන්දය ඉවරනකම් අපි කුටි ගන්නවා. ඔය ජාතිවාදී මතවල නැහැ එතුමා මතක තියාගන්න. මම කියන්නේ නැහැ එතුමා ජාතිවාදී මතයක ඉන්නවයි කියලා. මම කිව්වේ එතුමා තානාපතිවරුන්ට කියපු ප්‍රකාශය ගැන. ඒ යුද්ධයේ අත්දැකීම් අපිට තියෙනවා. ඒ යුද්ධයේ අරහා මේ සමාජය විනාශ වුණ එක අපි දැස් වලින් දැක්කා. ඒ හින්දා නැවත කිසිදු අන්තවාදයකට මේ රටේ ඉඩ දෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. මගේ ස්ථාවරය ඇවිල්ලා මං කියලා තියෙනවා කවුරුණක් කමන්නේ මිනි මරන්න නැති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් මම සහයෝගය දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවෝ මම සහයෝගය දෙන්නේ නැහැ. ඒක මම ප්‍රසිද්ධිය කියලා තියෙනවානේ. ඒක අය හංගන්න මට දෙයක් නෙවෙයි. ස්වාධීන රූපහණියට වසර 40ක් පිරීම හා කෝපිකඩේ ටෙල් නාට්‍යයට වසර 32ක් පිරීම නිමිත්තෙන් එම නාට්‍ය රංගන ශිල්පීන් ඇගීමට ලක් කරනවා. කෝපිකඩේ ටෙල් නාට්‍ය සිය ජීවිතයේ කොටසක්සේ සැලකූ මෙම ශිල්පීන් ඇගීමේ උත්සවය පැවැත්ුණේ ITN මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි. අම්මේ අද සුවඳගේ ලස්සන. උඹ මගුල් ගේකවත් යන්නද? මේකත් එක විදිහක මංගල ගමනක් තමයි සමිනෝනේ. දැන් මම මේ අහන්නේ කතාංග 1691ක් විකාශය වී ඇති කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භ කළේ මීට වසර 32කට පෙරයි. එය මේ වන විට ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍යද වනවා. ලොකු තාත්තා තමයි මාත් එක්ක. එදා මෙදාතුර කෝපිකඩේ හරහා සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ කලාකරුවන් 35 දෙනෙකු සඳහා මෙසේ උපහාර පිරිනැමීම සිදු වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියද උත්සවය සඳහා දායකත්වය ලබා දුන්නා. වසර 25ක් පුරා රංගනයෙන් කෝපිකඩේට දායකත්වය ලබා දුන් ශිල්පීන් 20 දෙනෙකු සඳහා මූල්‍යාධාර ප්‍රදානයක්ද සිදු කෙරුණා. ITN මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කලාකරුවන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ඔබව ආරක්ෂා කරන්න, දේශීය නාට්‍ය කලාව ආරක්ෂා කරන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හැමදාම නායකත්වය ගත්ත වගේම ඉදිරියේදීත් අපි නායකත්වය ගන්නවා. විදේශීය චලි නාට්‍ය ඩබ් කරලා ඉවරලා අපේ නාලිකාවේ පෙන්වන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය අපි හැමදාම ඉන්නවා. අනාගතයේදී දේශීය නාට්‍ය කලාව නගා සිටවන්න අපේ රූපවාහිනී මාධ්‍යාලය ඒ ආකාරයටම ආරක්ෂා කරගනීවි. කෝපිකඩේ විකාශය වන වේලාවට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන් අදටත් රූපවාහිනිය ඉදිරියට පැමිණෙනවා. මේ මොහොතේ මට මතක් වෙනවා මගේ ආදරණීය එන්ජිනා අද නෑ. My better half, my beloved wife is no more with me today. ප්‍රේක්ෂකයන්ට විනෝදය පමණක් නොව ජීවිතවලට යමක් එක්කල කෝපිකඩේ ටෙලිනාට්‍යෙන් සිදු වූ සේවාව බොහෝ දෙනා අගය කරනවා. දැන් ක්‍රීඩා පුවත්. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප් අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් අද රාත්‍රියේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා. එහි ප්‍රතිඵල මත හෙට දිනේ පැවැත්වෙන තරගයට ඔහුගේ සහභාගිත්වය තීරණය කරනු ඇති. තරගාවලිය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝකසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් එක්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිටිනු ITN ප්‍රතිනිධි සමගින් අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ තරගයේ සැලසුම් පිළිබඳව. ඔව් අපි මේ තරගයට අනිත් තරග වගේම සූදානම් වෙනවා. මොනවද අපේ plans?
අපේ ඉතින් ප්ලෑන් එක අනිත් මැච් වගේම තමයි අපි කණ්ඩායම ප්‍රැක්ටිස් කරන විදියයි ඔක්කොම මේ කණ්ඩායමට අපි දන්නවා ගොඩක් කල් ළඟදී ගහලා තියෙන නිසා අපි දන්නවා ඒගොල්ලන්ගේ දක්ෂතාවය ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන ලිමිටේෂන් එක අපි දන්නවා කණ්ඩායම ටික ටික හොඳ වේගින එනවා පිටිකරුවෝ ලකුණු අතරට ආව පන්දියවන් ඉතාම දක්ෂලද පන්දු යවුවා අන්තිම තරඟයේදී ඒක නිසා අපි දන්නවා ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට කරන්න ඕන දේ ඒගොල්ලන්ගේ දක්ෂතාවයේ කොන්ෆිඩන්ස් වැඩියෙන් තියෙනවා ඒක නිසා මම හිතනවා අපි මේකට හොඳට සූදානම් කියලා එක් දින ක්‍රිකට් ලෝකසලාන තරඟාවලියේ පළමු තරඟ කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවලට වඩා මේ වන විට කැපී පෙනෙන දක්ෂතාව දක්වමින් සිටිනවා මේ පිළිබඳව අපි ප්‍රධාන පුහුණුකරු විදියට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒකට හේතුව මම හිතන්නේ අපි මේ එංගලන්තයට ඇවිල්ලා තමයි මේ කණ්ඩායමේ ස්කොඩ් එකකට එකතු වුණේ අලුත් ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් එක්ක මේ කණ්ඩායමේ තරඟයෙන් තරඟයට ටික ටික එකතු වෙලා ඒගොල්ලන්ගේ දක්ෂතාවය දක්වලා ඒගොල්ලෝ දැන් මම හිතන්නේ හොඳ තත්ත්වයකට ඇවිල්ලා තිනවා අපේ අන්තිම තරඟේදී ඔබ දැක්කනම් අපේ තමත් ප්‍රවීණ ක්‍රීඩකයෝගේ දක්ෂතාවය දැක්වා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතරට ආවස ලසිත් මාලිංග හොඳට පන්දු යවුවා අනිත් ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ ඒ තරමට කරා මම හිතනවා කණ්ඩායමක් හැටියට පිටිකරුවන් 3-4 දෙනෙක් ලකුණු අතර හිටියොත් පාර්ට්නර්ෂිප් දැම්මොත් පිටිකරුවන්ගේ හැටියට ඒ වගේම පන්දු යවනකොට අපි හොඳටම පන්දු යවුවා අන්තිම තරඟේ ඒ තන නිල් වගේ වෙන්නේ නැහැ මේ තන නිල්ද මේ තන නිල්ලේදී අපිට ආයෙත් පන්දු යවීම පැත්තෙන් ඇවිල්ලා ඉස්සලා විකට් ගන්න පුළුවන් වුණොත් අපි මේ තරඟේ ගොඩක් දුර රැඳී සිටිනවා තරඟාවලියේ අවසන් පූර්ව තරඟයන්හි බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන් කමක් තියෙවිද දැනට තියෙන විදිහට අපේ මේ තරඟ තුනම ජයග්‍රහණය කරොත් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා අවසන් තරඟයට එන්නට බොහොම ස්තුතියි ඔබතුමාට ITN ප්‍රවෘත්තිංශය සමගින් එක්ුණාට එංගලන්තයෙන් සමුගන්නවා ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත අකලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk